නොන අරුමාතුරණේ අපි හැම දිනාටම තියෙනවා මේ ලෝකේ ලස්සන බලන්න ඇස් දෙක මේ ගායකයාට මේ ඇස් දෙක අහිමි වුණත් තමුන්නාස්සගේ හදවත බැලීමට ඔහුට තිබුණා ඉතාමත් විචක්ෂණ ගායනා ශෛලියක් එම ගීත ගායනා තුළින් තමුන්නාස්සගේ හදවතට සමීප වුණ දැන් සූදානම් වන්නේ අවුරුදු ගණනාවක් මුළුල්ලේ ගුවන් විදුලිය තුළින් තමුන්නාස්සලාට ඒ වගේම කැසට් පඩිය තුළින් තමුන්නාස්සලා අඳුරන जनकांत
වෙතට ගියා කිවි කිවි පාද ගියා කන්නාඩිය වෙතට ගියා මුවට ලැබුණු අමුතු සිරිය දිහා බලනවා බුලඳ හිනායි කැඩපත මත නලියනවා මුදු බුලඳ හිනායි කැඩපත මත නලියනවා දින විලි කඳුළු ගඟේ පතුල බැලුතු අද සතුටු ගඟේ අරු තුනකට එක මහඳයි අද නිලම්බර එළිය කරයි අරු තුනකට එක මහඳයි අද නිලම්බර එළිය කරයි අරුයි හඳයි බැබලේ බබලන හඳක් වෙන්න දුව මතු කාලේ මුළු රට බබලන හඳක් වෙන්න දුව මතු කාලේ අර දිදින විලි කඳුළු ගඟේ පතුල බැලුතු අර සතුටු ගඟේ නැහෙනවා දාල කරාදු ආය දාල කරාදු අර දිදින විලි කඳුළු ගඟේ පතුල බැලුතු අර සතුටු ගඟේ කිමි දෙනවා දාල කරාදු ආය දාල කරාදු කුංචි කුමාරී සුදු දෝනි තුචාරී මගේ කුංචි කුමාරී සුදු දෝනි තුචාරී මගේ කුංචි කුමාරී සුදු දෝනි තුචාරී Thank you.
ਬਾਹਰ ਬੈਠੀਆਂ ਦਾਤਿਆਂ ਤੇ ਦੂਈ ਦਾਤਿਆਂ ਤੇ ਦੂਈ blogspot.com ਦਾਤਿਆਂ ਤੇ ਦੂਈ ਉੱਤੇ ਦਾਤਿਆਂ ਤੇ ਦੂਈ ਗਾਂਗੀ ਬੈਠੀ ਦੂਏ ਆਪੀ ਦਿਓ ਮੀਨੂ ਮੀਨੂ ਵਾਲਾ ਕਦਾ ਮੀਨੂ ਮੀਨੂ ਮਨ ਤੇ ਮੂਆ ਵੇਲਾ ਵਾਲਾ ਦੁਲੇ ਦੂਏ ਮਨ ਤੇ ਮੂਆ ਵੇਲਾ ਵਾਲਾ ਦੁਲੇ ਤਾ ਤਾ ਤਾਰ ਬੈਠਿਆ ਤਾਂਗੀਨਾ ਤਾਰ ਬੈਠਿਆ ਪੁਕਾ ਮੰਗੀ ਤਾਰ ਬੈਠਿਆ ਦਾਤਿਆ ਤੇ ਦੂਏ ਦਾਤਿਆ ਤੇ ਦੂਏ ਪੁਕੇ ਦਾਤਿਆ ਤੇ ਦੂਏ ජනප්‍රියම විකට ශිල්පියාට මේ වේදිකාවට අපි දැන් ආරාධනය කරනවා. ශ්‍රී ලංකාවේ මුල්ම වතාවට ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ විකට ශිල්පියා දැන් ඔබ හමුවේ. දැනට තිරගත වන චිත්‍රපට වැඩි ගණනාවක ඔබටයි ප්‍රිය ආදරේ රන්දම්වැල් රජ වැඩකාරයෝ මේ ආදී චිත්‍රපට රාශියකම විකට චරිත නිරූපණය කරමින් ළඟදීම සිය ස්ව නිෂ්පාදනයෙන් චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ලෙසින් දොරට වඩින චෙරියෝ ඩොක්ටර් නැමැති අලුත්ම සිනමා නිෂ්පාදනය ඔබට ඉදිරිපත් කොට නිෂ්පාදකවරයෙකු ලෙස දොරට වඩින මේ විකට ශිල්පියා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ කලා ශිල්පියෙක් හැටියට අපි එදත් අදත් හඳුන්වනවා. හොඳයි, ඔබේ ප්‍රසාදය ආදරෙන් ශ්‍රී ලංකාවේ කිරුළු පළන් විකට රජා මෙන්න පිළිගන්න. විකට ගීත ගයමින් විකට රංගනයෙන් ඔබ සැම රසවත් කළ ඔබේ ආදරණීය ෆ්‍රෙඩි සිල්වා. මට අනේ කියලා හිතනවා රමුණාසල දීලා දෙනවා දැක්කම. ඇත්ත වශයෙන්ම අනේ කියලා හිතගෙන නෝනාවර මහත්මයා අපි සින්දු කියනවා විනෝද වෙනවා. නමුත් අපේ ලංකාවේ තත්ත්වය ඉතාම භයානකයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි කොච්චර සින්දු කිව්වත් විනෝද වුණත් කොයි මොහොතේ අපිට ඩෝංගායිද කියලා කියන්න බෑ. මොකද බෝම්බ නිකන් පොල් කොම්බුවක්. හරි සුළු දෙයක් දැන් මිනිහෙක් මරණවයි කියන එක හරි සුළු දෙයක් කියලා තියෙනවා මේ ලංකාවේ. විකට නළුවෙක් වශයෙන් ඇත්ත වශයෙන්ම ලෝකේ ඉන්න හැම විකට නළුවෙකුට ඕනම දෙයක් ප්‍රසිද්ධිය කියන්න පුළුවන් නිදහස තියෙනවා. හැබැයි ලංකාවේ මම කියනවා හැබැයි මට මාවත් මොනව කරයිද දන්නේ නෝනාවර මහත්මුනි. ඒ තරම් දරුණු භයානක තත්වයක අපි ජීවත් වෙනවා. අපි හැම ආගම් අදහන අය මේ ස්ථානයේ ඉන්නේ. නමුත් අපි සින්දු කියනවා නිකන් බෝම්බ වංකන ඉස්සෙල්ලා වගේ. ඉස්සර අපි රතිඥාවක් දැක්කත් දුවනවා. දැන් ඉන්න ළමයි තාත්තට කියනවා තාත්තේ මට බෝම්බයක් ගෙනත් දෙයක් තාත්තා මට බෝම්බයක්. ඌ කියන්නේ බෝම්බයක් ගෙනත් දෙයක් කියලා. ඒ ඌ කියනවා පිස්තෝලයක් ගෙනත් දෙයක් කියලා.
ඒතරම් බෑනක තත්ත්වයක අපි ඉන්නේ. ඒවා ක්‍රිස්තියානි කාර්ය වශයෙන් මමත් ක්‍රිස්තියානි කාර්යයේ ක්‍රිස්තියානි කාර්ය වශයෙන් අපි බයිබලයේ කියලා තියෙනවා. ලෝකේ අවසානයක් වෙනවා කියලා මේ ආසියාතික පුංචි රටක ගින්දරෙන් අවසාන වෙනවා කියලා. ඒ වගේ දැන් ඒවා ඉෂ්ට වේග නෑරම. නෝනාවර මහතුරුනි අපි මේ හැම දෙයකටම ඉදිරිපත් වෙන්න ඕන මුහුණ දෙන්න ඕනේ. ඔව් ඉස්සර ඉස්කෝලේ යනකොට අපේ තාත්තලලා අපි අපේ කාලේ ඉස්කෝලේ යනකොට තාත්තලලා අපි බුලත් දීලා වැඳලා ගියේ ඉස්කෝලේ. දැන් දෙමව්පියෝ ළමයිට වඳිනවානේ බලයකෝ ඉස්කෝලේ බලය. බලන්න ලෝක කොච්චර වෙනස් වෙගෙන යන්නේ. sunahiriblogspot.com අපි දන්නේ අපිව මරන්නේ මිනිස්සු සත්තු නෙවෙයි කැලේන සත්තු ඇවිල්ලා අපිව මරන්නේ නැහැ මිනිස්සු මිනිස්සුන්ව මරනවා. අපි දන්නා මේකේ හේතුව මොකද්ද කිසිම කෙනෙකුට කියන්න බෑ. ඕනෝරා මහත්මනි ඒ කාලේ කසාද බඳිනකොට අෂ්ටක කවි කියලා අෂ්ටක කවි කියන්නේ බුද්ධ ආගමේ හැටියට සිංහල චාරිත්‍රයට අනුව මොන හරි සතක් ඒ කියන්නේ අෂ්ටක කවි කියලා පූර්වයේ ඉඳලා කසාද බඳිනවා. බඳිනකොට යම් කිසි හොයමගේ ගෑනුලා මෙහෙම මොන හරි මිස්ෆයර් එකක් කලින් ගහලා තිබුණා නම් අර අෂ්ටක කවි වල තියෙන පවර් එකට අර ගෑනු ළමයට කලන්ත දාලා වැටෙන වලු මේ ළඟට කියපේකා වැටුණානේ අපේ කවි කියපේකා වැටුණා. ලෝක අන්තිම වෙනස් වෙගෙන යන්නේ. මම ගියා ලොකු හෝටලයක සින්දු ගියා. ඒ සින්දු කියන්න ගිය වෙලාවේ බෙල් බොතම් එකක් ගහලා කොණ්ඩෙ එහෙම බාගට වවාගෙන ඒකෙක් ඇවිල්ලා අෂ්ටක කවි කියාගෙන කියාගෙන යනකොට මූ දඩෝරියන් ගහලා ඇදගෙන වැටුණා. මම බැලුවා අපේ අම්මලා තාත්තලා කියලා තියෙන්නේ අෂ්ටක කවි කියනකොට මනමාලි වැටෙන්නේ. මොකද යක ඌ වැටුනේ. බලනකොට මගුල් ගෙදර කන්න නැතුව හාමතේ හැදිලා ඌ වැටුණා. මනමාලිට මොකුත් නැහැ. ඒ වගේ ලෝකේ නෝනාවර මහත්මයා වෙනස් වෙගෙන යන්නේ. දැන් මම තමුන්නාසරට සවස් කතාවක් කියන්නම්. ඒක කිසිම දේශපාලනයකට ගන්න එපා. මා වරදක වරදකරුවෙක් කියලා හිතන්න එපා. උන්චි කතාවක් විහිළු කතාවක් පමණයි මම කියන්නේ. ඒක මහත්මේ ගමක ලිඳක් හැද මේ ලිංහාරක් සාමාන්‍යයෙන් වතුර බොන්නේ නැතුව උකට බහැලා හිටගෙන ඉන්න දෙවේ. මේ ලිඳ හාරලා හැරුවා වතුර නැහැ. ඒ පාරේ මහත්මයා කල්පනා කරා දැන් ලිඳ වහන්න ඕනද ලිඳ වහන්න ඕනයි කියලා. ඔහොම කල්පනා කර කර ඉන්නකොට තව මහත්මෙක් ඇවිල්ලා කිව්වා වහන්න එපා ඔක හාරපන් වතුර එනවා. ඒ පාර තවත් හැරුවා. හාරගෙන හාරගෙන යනකොට ගල මතුණා. ගල මතුණායින් පස්සේ ඩේන්ජරස් වතුර එන්නේ නැහැ. ගල කඩන්නම ඕන. ගල කඩන්න බෝර ගහන්න ඕන. ඒ පාර බෝර ගැහුවා ඒත් හරියට. ඒ පාර ලිඳ ගැට්ට උඩ ඉඳගෙන මේ මහත්මයා කල්පනා කර කර ඉන්නකොට එක මහත්මෙක් ඇවිල්ලා කිව්වා ඕක කඩන්න එකම කරුණයි තියෙන්නේ ලංකාවේ දේශපාලන පක්ෂ වලට සම්බන්ධ කවුරු හරි කාලකන්ණියෙක් ගෙනල්ලා ඕකට බස්සපන් කිව්වා. ඒ පාරකට වැඩේ මොකද කල්පනා කරා මේක මහ පුදුම කතාවක්. දේශපාලන නායකයෙකුට බෑ ගල් කඩන්න වතුර ගන්න කමක් නෑ කියලා කල්පනා කළා. රා 12ට විතර නැගිටලා අල්ලගත්තා එකෙක්. අල්ලගෙන මූට බෙල්ලට ලණුවක් දාලා බැස්සුවා. බස්සල කිව්වා වචන දෙකක් කතා කරන්න කියලා. අපරාධ කියන්න බෑ වචන දෙකයි කතා කරේ. ගල පැලුණයි යකෝ මුන් ගල් පැලෙන බොරුණ කියන්නේ. ගල් පැලෙන මුන් බොරු කියන්නේ. ඕනෝරාර මහතුරුනි දැන් මම තමුන්ලාට පුංචි කතාවක් කියේ. මගේ ගීතේ කියන ගීතය මෙන්න තේරවිල්ල කල බලමු මේ තේරවිල්ල තමුන්ලාට තෝරයිද කියලා.